මට නිකන් හිතුණා ගහකට නැගිටින්න ඕනේ කියලා. ඉතින් මේ වගේ අවස්ථාවල් හම්බෙන්නේ නැහැ නේ මට. ඉතින් නිවාඩුවකදී එක්ස්පීරියන්ස් කරන්න ඕනේ හැමදේම. වාඩිලා ඉන්න පුටුව නිකම්ම නිකම් පුටුවක් නෙමෙයි. මේකට කියන්නේ ලව් චෙයාර් කියලා. මේකේ වාඩි වෙන්න ඕනේ මේ පැත්තේ තමන්ගේ පාර්ට්නර්ත් එක්ක. එතකොට මූණෙන් මූණ බලාගෙන කතා කරන්න පහසුයිනේ. හැබැයි මම දැන් නම් වාඩිලා ඉන්නේ තනියම. මට කතා කරන්නලා තියෙන්නේ ඔයගොල්ලොත් එක්ක. මම මේ පුටුවේ වාඩි වුණේ අපි ඈතින්නම් බලනකොට මේ පුටුව හරියට පෙවුනේ අපිට මුහුද මැද වතුර මැද තියනවා වගේ. මේ පූල් එකයි මුහුදයි එකට තියනවා වගේ. ඒ වුණාට දැන් මෙතන ඉඳන් බලද්දි මුහුදට මේ පූල් එක ළඟ ඉඳලා පොඩි දොරක් තියනවා. ඔගලන්ට ආදරවන්තයත් එක්ක මේ හෝටලෙට එන්න ලැබුණොත් මේ පුටුවට වෙලා වාඩි වෙලා මේ විදියට මොහොත දිහා බලන් ඉන්න පුළුවන්. අඳුරත් එක්ක මේ වටපිටාව හැමදේම වෙනස් වෙලා. හැබැයි මේ වගේ පුංචි පුංචි එළිවෙනේ අඳුර දුර වෙනවා. මට මේ දකින දේවල් ගැන දැනෙනදී වචනයට පෙරලා නම් අමාරුයි. මට හිතෙන්නේ නිවාඩුවක් ගත කරනවා කියලා කියන්නේ ජීවිතේට හැමදේම අලුතෙන් දැනෙන්න පටන් ගන්න හැඟීමක් කියලා. ඒක හරියට නිකන් බඩගින්න ගොඩක් දැනෙච්ච වෙලාවට දිවට රසවත් කෑම රසයක් ඉල්ලනවා වගේ දෙයක්. රස බලලා ඉවර වෙලා අපි ආයෙත් කතා කරමු. මොකද බඩකින්නේ තරම්ම කැඳිරි ගන්නවා.
මගේ අත රාත්‍රී ආහාරයට ලැබුණ මේ ප්ලේට් එක මේ හෙරිටන්ස් හෝටලේට විශේෂිතම එකක්. බොහොම ලස්සනට සරසලා තියෙනවා දැක්ක ගමන් ඇත්තටම ගොඩාක් ආසයි. මේකට කියන්නේ හෙරිටන් සීෆුඩ් ප්ලේටර් කියලා.